ඉමීන්සරේ පල්ලම් පැහැලා නෑ අපිට යන්න කිව්වේ නෑ අර වාසුදේව නානායකර මහත්තයා දැන් කියන්නේ නෑ අපිට යන්න කියලා නෙමෙයිනේ කිව්වේ අපිට ඕන නම් යන්න කියලා කිව්වා අපි එළවනවා කියලා නෙමෙයි කිව්වේ ඉතින් අපිට යන්න ඕනේ නෑ නේ අපි ඉන්නවා මේකේ කිව්වා මං නා මං ආන්නේ ඇත්තටම මේ දිව කොහාට නැවෙනවද කියලා ඈ ඇටනවි දිව මෙහෙම ඇටනදි දිව නැවෙනවයි කිව්වත් මේ විදිහට නැවෙනවා නම් මං හිතන්නේ අපේ සම්මතයකට දැකලා නෑ විමල් වීරවංශ මහත්තයාගේ පස්සේ මාධ්‍ය වේදීන් ගිහිල්ලා අහන්න දුනො කඩාගෙන ගිනගෙන තරප්පු දෙන්නේ ඉතින් මං අහන්නේ පල්ලම් බහින්න උනේ ඇයි පල්ලම් බහින්න වෙලා තියෙන්නේ මේ විසිපිනි සංශෝධනය ගෙනාවාම කරගිලා කරගිලා ගිහලා මේකට අතයිස්සුවා මං හිතන්නේ ලංකාවේ එකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විතරයි හිටපු ජනාධිපතිවරයා විතරයි මං හිතන්නේ අපිට පේන්න හිටපු කොන්ත කැලින් තියාගෙන හිටපු එකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මේකට අත උස්සපු නැති මයිදන් එකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අපි දැක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නෑ ඉබරේදක් කියනවා මේක ඉතින් ඒ නිසා දැන් ඉතින් හරියට මොකද්ද අපි කියන්නේ බලමාළු කාල බලමාළු කෑවපන් දිරව බලමාළු කෑවනම් දිරවපන් බලලෝගිය ඒ වගේ තමයි දැන් ඉතින් කියන කියන වෙලාවට ඉවත් වෙන්න බරන් ඉන්න ඕනේ ඒ නිසා එක්ක කටයි දෙපැත්තම වහගෙන ඉන්න ඕනේ නැත්තම් නැත්තම් පල්ලම් බහින්න නැක් එහෙනම් අපිට පේනවා දෙන උත්තර දැන් මේවා මේවා ආරක්ෂා කරන්න දෙන උත්තර බලන්නකෝ දෙන්නේ නිකන් හරියට ඒ දුනේ උත්තර දී අපි දැක්ක අර අර මොකද මේ ආණ්ඩු වෙන වම්බොට්ටද කුට්ටි ගත්ත කුට්ටිද මන් දන්නේ නැහැ කියනවයිද කියන මේ හතර බීදි කතා ඒ මේ කවුද සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාව මේ ඉවත් කරලා තියෙන්නේ මේ පොලේ කියපු කතාවට නෙමෙයි එයා පිළිබඳව පොලේ කිව්ව කතාවට නෙමෙයි එයා පිළිබඳව මේ එයා සම්බන්ධයෙන් බුද්ධි අංශ වார்த்தාවක් තියෙනවා එයා සම්බන්ධයෙන් බුද්ධි අංශ වார்த்தාවක් තියෙනවා මේ බුද්ධි අංශ වார்த்தාව නිසා මේ බුද්ධි අංශ වார்த்தාවට අනුවලු මේ තීන්දුව తీරණ ගන්න දැන් බුද්ධි අංශ වார்த்தාවට අනුව තීන්දුව తీරණ ගන්න කියොත් එහෙම ආ බුද්ධි අංශ වලට ඔයලා බැලුවොත් එහෙම මං හිතන්නේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ඉතින් ආණ්ඩුවේ හිටපු ඉඳ ඉවත් කරයි කියමුකෝ මං හිතන්නේ බුද්ධි අංශ හරියට ඔයලා බැලුවොත් එහෙම ලංකාවෙන් තුනෙන් දෙකක් විතර ලංකාවෙන් එක්කෝ එළවල දාන්න ඕනේ එක්කෝ උඹ ගගේ මුහුදේ හරි දාන්න මොකද ලංකාවෙන් තුනෙන් දෙකක් විතර ආණ්ඩුවට දෙස් තියෙනවා කොයි වෙලේ මේ ආණ්ඩුව ගෙනි ගෙදර යවනවද කියලා බලන් ඉන්නේ මොකෙක් කරේ ඇවිල්ලා මේ ආණ්ඩුව එළියට දාපුවා කියලා බලන් ඉන්නේ අහ යමුතුෙන් මේ බුද්ධියන්ත මං හිතන්නේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියලා නෙමෙයි මේ රටේ වටේ ගිහිල්ලා බැලුවා නම් එහෙම ලංකාවෙන් තුනෙන් දෙකක්ම කියන්නේ ඕක තමයි යමුතුෙන් මේ ආ ඔය බුද්ධියන්ත වාර්තා ගන්න ඕනේ දැන් බුද්ධියන්ත වාර්තාවට අනුවද දේශපාලනය කරන්නේ ඔය එකේ මේනවනේ ගරාවැටි මේ තරම් දේශපාලනය නෙමෙයි කරන්නේ බුද්ධියන්ත වාර්තාවට අනුව තීන්දුව తీරණ ගන්න දේශපාලන තීන්දුව නෙමෙයි ගන්න මොකක්ද කරන්නේ අපිට මාත්‍යලට තේරෙන්නේ නැහැ නේ අත්තිලම්මේ ඈ 2014 ඔය කොහොම බුද්ධියන්ත තීන්දුවනේ ආපගාල කියලා 2015 ආණ්ඩුවක් නැති කරගෙන ගෙදර යන්න ඕනේ 2014 ආපත් කාලා ගිහිල්ලා 2014 පුදු සන්දහනයක් හදාගෙන පුදු අපේක්ෂකෙක් ඇවිල්ලා තමන්ගේ ලේකම්වරයාම ඇවිල්ලා අන්තිමේදී ඉන්න හතර වරිගෙම ගෙදර යව්වේ ඔය ඔක්කොම බුද්ධියන්ත අරහත් මියන්ත ඔක්කොම තියෙද්දි තමයි ඒක හොයාගන්න බැරි වුණානේ කොටාපේ මහත්තයා දැන් මේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා හොයාගත්තයි කියලා කියනවා සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා හොයාගත්තයි කියලා කියනවා ඒකට ඒ නිසා අනික් කාර්යය තමයි දැන් ඉතින් මේ කඩාවැටීම මේ කඩාවැටීම පිළිබඳව ඉතාලම ගැඹුරින් කල්පනා කරන්න ඕන දෙයක් මේ රටේ ප්‍රවේශිය විදියට. දැන් අපිට පේන දෙයක් තමයි අන්තිමේදී මේ කඩාවැටීම වෙනකොට දේශපාලනයේ නොදන්න දේශපාලන අතදරුවෙක් මේ තීන්දුව తీරන ගත්ත ගියා ගන්න ගියාම එයා දේශපාලන තීන්දුව නෙමෙයි ගන්නේ.